සුබ සන්ධ්‍යාවක්. ගෙවෙන දවසේ උණුසුම පුවත්වබට කියන ITN ප්‍රවෘත්ති සමගින් ඔබ හමු වෙන මම නිමේෂ චමත් සංකල්ප. මම ගයා ලක්රුවනි. අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත. ජනතාවට ශක්තිය දුප්පතුන්ට රැකවරණය දෙන අයවැය හෙට අති විශාලම ආයෝජන සැකසුම් කලාපේ ඉදිකිරීම ආරම්භයි. සන්දර්ශන නැති ආර්ථික ගමන නිකම් බෙර ගහන මිනිස්සු නෙමෙයි අපි වැඩ කරලා පෙන්නන්න ඊළඟ මාස කීපෙදි පෙන්නනවා. නොබෙල් ත්‍යාගය එපා අගමැති ඉම්රාන් කියයි. ශ්‍රී ලංකාව ඇතුළු ලෝපුරා රටවල් රසක හින්දු බැතිමතුන් මහත් හරසරෙන් සමරන මහා ශිවරාත්‍රිය දින යදයි. එවැනි වෙන ජනාධිපතිතුමා අගමැතිතුමා සහ විපක්ෂ නායකවරයාද සුපැතුම් එක් කර සිටිනවා. දැනුමේ ආලෝකයෙන් හා අවබෝධය තුළින් ජීවිතවල ඇති මෝහන්ධකාරය පළවා හැරීම ශිවරාත්‍රිය සැමරීමේ ප්‍රධාන අරමුණයි. තම ආධ්‍යාත්මික ජීවිතය ආලෝකවත් කර ගැනීමේ අරමුණින් හින්දු පැතිමතුන් පුණ්‍ය කටයුතු වල නිරත වීම මෙම දිනයේදී සිදු කෙරෙනවා. ශිව රාත්‍රිය අර්ථවත් ලෙස ගත කිරීමෙන් විමුක්තිය උදා කරගත හැකි බවයි එම පැතිමතුන්ගේ විශ්වාසය. ශිව දිවියන් වෙනුවෙන් පහන් දැල්වීම, දේව ස්තෝත්‍ර ගායනය සහ විශේෂ පූජා පැවැත්වීමද අද දිනය තුළ සිදු කෙරෙන ප්‍රධාන කාර්යයන් වනවා. මහා ශිවරාත්‍රි දිනය වෙනුවෙන් සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනමැතිතුමා සඳහන් කරන්නේ දැල්වෙන පහනින් ලෝකය ආලෝකවත් වන්නාසේ ලෝවැසියන්ගේ ආධ්‍යාත්මික ජීවිතද ආලෝකවත් වේවායි ප්‍රාර්ථනා කරන බවයි. විවිධාකාර බාහිර බෙදීම් එක්ම වූ කල ආධ්‍යාත්මික තලයේදී එකම මිනිස් පෞරක් බවට පත්විය හැකිවීම මිනිසත්කමේ මහිමයයි. අධිවේගී සමාජය තුළ ඇතිවන මානසික ආතතිය හේතුවෙන් අන් කවරදාටත් වඩා ආධ්‍යාත්මික සංහිඳියාව වර්තමානයේදී අවශ්‍ය ඇති බවද ජනාධිපතිතුමා සඳහන් කරනවා. වාර්ගික ආගමික සහ සංස්කෘතික විවිධත්වයේ සුන්දරත්වයේ මෙන්ම අගය හඳුනා ගැනීමට මහා ශිවරාත්‍රි දිනය ආලෝකයක් වනු ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සියසුපැතුම් පණිවුඩෙන් දක්වා තිබෙනවා. සාමූහිකත්වය සහ එකමුතුකමින් වත්පිළිවෙත් ඉටු කිරීමෙන් ආධ්‍යාත්මික විමුක්තිය උදාකරගත හැකි. සියලු හින්දු බැතිමතුන්ගේ ආධ්‍යාත්මික අරමුණු සාක්ෂාත් වේවයිද අග්‍රාමාත්‍යවරයා සියසුපැතුම් පණිවුඩෙන් සඳහන් කර තිබෙනවා. ජාතීන් අතර මිත්‍රත්වයේ ශක්තිමත් වී ගුණදම්පිරි යුගයක් උදා වේවායි මහා ශිවරාත්‍රි දිනය වෙනුවෙන් සුබතුම් පණිවුඩයක් නිකුත් කරමින් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරනවා. ජාති ආගම් ભેද පසකලා සියලු ශ්‍රී ලාංකිකයන් අන්‍යෝන්‍ය ගෞරවයෙන් හා විශ්වාසයෙන් කටයුතු කළ යුතු බවද විපක්ෂ නායකවරයාගේ පණිවුඩේ වැඩිදුරටත් සඳහන්. පෙරකුම් යුගයක් යලි ආරම්භ කිරීමේ සංකේතය සනිටුහන් කරමින් ශ්‍රී ලංකාවේ විශාලතම අපනයන සැකසුම් කලාපයේ කටයුතු බිංගිරියේදී ආරම්භ කෙරුණා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඍජු මෙන්ම වක්‍ර රැකියා අති විශාල ප්‍රමාණයක් බිහි කරමින් මෙවැනි ආයෝජන සැකසුම් කලාපයක් ආරම්භ කෙරුණේ වසර 15කට පසුවයි. බිංගිරිය අක්කර 1200ක භූමි ප්‍රමාණයක් පුරා ඉදිකිරෙන මෙම අතිදැවැන්ත ආයෝජන සැකසුම් කලාපයේ ඉදිකිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. පළමු පස්පිඩැල්ල කපමින් එම කටයුතු සුබ මොහොතින් ආරම්භ කෙරුණා. අනතුරුව පැවති උත්සව සභාව අමතමින් අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේ ඉදිරි වසර 4 තුළ අපනයනය දෙගුණයක් කිරීමේ වැඩපිළිවෙල ආරම්භ කර ඇති බවයි. පෙරකුම් යුගයක් නවතත් ආරම්භව භූමිතලයේ ශ්‍රී ලංකා බිංගිරිය ඒකේ සංකේතය 2015 අපි ආරම්භ කරපු වැඩපිළිවෙලේ ප්‍රතිඵලය. එදා ණය ගෙවන්න බැරි ආණ්ඩුවක් වෙනුවට අද රට ඉදිරියට ගෙනියන ආණ්ඩුවක් තියෙනවා. අද බිංගිරිය එක්ක අපේ රටේ වෙළඳ කලාප 15ක් තියෙනවා. රට කියනවාද කවුරු හරි වියට්නාමේ තියෙන වෙළඳ කලාප සංඛ්‍යාව 15ද 50ද 100ද 350ක් තියෙනවා. මොකද්ද මේ දොඩවන්නේ? මම කෘෂිකර්මයට කැමති නෑ කියලා. මමයි මේ රට පරාක්‍රම බෞරජ්‍ය 6 වෙනි පරාක්‍රම බෞරජ්‍යෙන් පස්සේ 15 වලින් ස්වයංපෝෂිත කරේ. ඒක පටන් ගත්තේ DSN නායකයි ජයජයවද. මන් නෙමෙයි. ඒත් අපේ ප්‍රතිපලය. අන්න ඒක අපි හිතන්න ඕනේ. මොකද්ද මේ කාලේ අපිට සිදු වුනේ? මේ පරණ දේශපාලණයෙන් රට බෙදනවා, කොටියනවා, ඔය ඔක්කොම කියලා වැඩක් නෑනේ. කොහොමද අපි ඉදිරියට ගෙනෙහිලා? බය නැතුව මේ රට දියුණු කරන්න. අද පටන් ගන්න මේ වෙනද කලාපය අක්කර 1200කින් තමයි අවසන් කරන්න කියලා මම කියනවා.
හැම වෙළඳ කලාප වඩා විශාල එකක් තමයි මෙතන ආරම්භ කරන්න. මේ වැඩ කටයුතු කළා ඒක පුරවන්න ඕනේ. කර්මාන්ත ගේන්නයි අපේ ප්‍රතිපත්තිය වෙන්න ඕනේ. මගෙන් අහනවා ඇයි මේක 2015 කරේ නැත්තේ? 2015 කොහොමද අපි ආණ්ඩු ගත්තේ? ඉන්න ආණ්ඩුවට ණය අරගෙන ණය අරගෙන ණය අරගෙන ණය ගෙවන්න බැරි තැන තමයි ඡන්දයක් තිබ්බේ. ගමේ ණය ගෙවන්න අපි ඉස්සර ස්ථාවර කරමු. දැන් අපි ආර්ථිකය හදාගෙන යනවා. දැන් තමයි දෙවනි වටේ අපි පටන් ගන්න ඉන්නේ අපේ කර්මාන්ත අපේ ආර්ථික සංවර්ධනය. අපේ අපනයන ආදායම අපි දෙගුණයකින් අපි ඊළඟ අවුරුදු 4-5 වැඩි කරන්න ඕනේ. මේක ඉදිරියට ගෙනියන්නේ. අවුරුදු 5ක් ගිය යුද්ධය අවසන් කර තිබුණ දිනුවන්නේ. අමාරුවෙන් බැනුම් ගහලා අපි මේ වැඩ කටයුත්ත කරේ. නිකම් බෙර ගහන මිනිස්සු නෙමෙයි අපි. වැඩ කළා පෙන්නන්න. ඊළඟ මාස කීපෙදී පෙන්නනවා. මොකද්ද අපි නිශ්ශබ්දව කරේ කියලා. ටිකක් හිතන්න. ඔක්තෝබර් 26 වෙනිදා අපි ගියා නම් මේක තියෙනවද අද? බින්ගිරිය අපනයන සංවර්ධන කලාපයේ අදියර 3ක් යටතේ ක්‍රියාත්මක කෙරෙනවා. පළමු අදියර යටතේ අක්කර 167ක භූමිය සංවර්ධනය කර කර්මාන්ත ශාලා 25ක් පිහිටුවීම සැලසුමයි. ඒ තුලින් ඍජු රැකියා 10000ක් මෙන්ම වක්‍ර රැකියා 3000ක් බිහිවනු ඇත. දෙවන අදියර යටතේ අක්කර 282ක් වන ප්‍රදේශයක කම්හල් පිහිටුවීම සිදු කෙරෙනවා. ඒ තුලින්ද ඍජු රැකියා 25000ක් මෙන්ම වක්‍ර රැකියා 10000ක් අපේක්ෂා කරනවා. තුන්වන සහ අවසන් අදියර යටතේ ඍජු රැකියා 75000ක් බිහිවනු ඇත. බින්ගිරිය අපනයන සැකසුම් කලාපයේ සමස්ත සංවර්ධන ව්‍යාපෘතිය වසර 8 12 අතර කාලය තුල අවසන් කිරීමට නියමිතයි. බර සහ සැහැල්ලු ඉංජිනේරු තොරතුරු තාක්ෂණය, වාහන අමතර කොටස් නිපදවීම හා එකලස් කිරීම, ඇඟලුම් හා ආහාර නිෂ්පාදන ඇතුළු ශ්‍රේෂ්ඨ රසකට අදාළ කර්මාන්ත ශාලා බින්ගිරිය සැකසුම් කලාපය තුල පිහිටුවනවා. මිත්‍රවරුනි, ඔක්තෝබර් මාසේ 26 වෙනිදා මේ රටේ ප්‍රශ්නයක් ඇති වුණා. ඒ කාල පරිච්ඡේදය තුල අපේ රටට සිදුවෙච්ච හානිය රුපියල් කෝටි 1400ක වටිනා ග්‍රාමීය ව්‍යාපෘති 43621ක් අතරමඟ නැවතුණු රුපියල අගය රුපියල් 178ට 80ට දක්වා වැඩි වුණේ කොටස් වෙළඳ පොලේ දවස් 4ක් ඇතුළ රුපියල් කෝටි 700ක මුදල් මේ රටෙන් පිටතට ගියා. මේක තමයි ඇත්ත යථාර්ථය. අපේ ජයග්‍රහණ විජයග්‍රහණයක් බවට පත් කරන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. තව අවුරුදු දෙක තුනක් යනකොට මෙතන කර්මාන්තය අම්ප්‍රමාණයක් එයි. අපේ අගමැතිතුමා 2017 දෙසැම්බර් 3 වෙනිදා ආපු වෙලාවේ ඔබතුමා කිව්වා නලින් බියගමත් අපි වැඩ පටන් ගද්දි මේ වගේ ග්‍රාමීය ප්‍රදේශයක් කිව්වා. එතුමා කිව්වා මට දැන් බින්ගිරියට ආපුවම බියගම අද දියුණුව සිහි වෙනවා කියලා. එහෙනම් තවත් වසර කිහිපයක් ගත වෙන තැන මේ බින්ගිරිය නගරය විතරක් නෙමෙයි මේ බින්ගිරිය ප්‍රදේශය දියුණු ප්‍රදේශයක් බවට පත් වෙන්න අවශ්‍ය කටයුතු අපි කරනවා කියන එක මතක් කරමින් බින්ගිරිය ආයෝජන සැකසුම් කලාපයේ ආයෝජන සඳහා එකඟත්වයේ පළ කළ ව්‍යාපාරිකයින්ට එකඟතා ලිපි ප්‍රදානයද අග්‍රාමාත්‍යවරයා අතින් සිදු කෙරුණා. මෙම කර්මාන්ත පුරය ඉදිකිරීම හේතුවෙන් ඉවත් කිරීමට සිදු වූ ගස් නැවත වගා කිරීම සඳහා විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මකයි. ඉවත් කළ එක් ගසක් වෙනුවෙන් පොල් ගස් 5ක් සිටුවීමට අදාළව පැල 3000ක් බෙදා දීමද මෙහිදී සිදු කෙරුණා. අඩුවතැම් ලාභී පවුල් වෙත නිවාස 24ක් පිරිනැමීම සිදු කෙරුණේ ජයමග පදනම යටතේ. නිදහස් ශ්‍රී ලංකාවේ 73 වන අයවැය හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. ව්‍යවසායකත්ව ශ්‍රී ලංකාවක් ගොඩනගන ජනතාවට ශක්තිය හා දුපතුන්ට රැකවරණය දෙන අයවැයක් මෙවර ඉදිරිපත් කරන බවයි මුදල මාධ්‍යංශය පවසන්නේ. හරිත අයවැයෙන් ජනතාවාදී අයවැයට සැබවින්ම ජනතාවගේ බලාපොරොත්තු ඉටු වෙයිද? අප සූදාන අයවැය අරමුණු ගැන ඔබට කියන්න. මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ නිදහසින් පසු ශ්‍රී ලංකාවේ 24 වන මුදල් අමාත්‍යවරයා ලෙසයි. අයවැය සැකසීමේ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් සිදු කරනු ලබනවා. මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතාද ඊට එක්ව සිටිනවා. වත්මන් රජයේ පස්වන අයවැය මෙයයි. ඒ තුලින් ජනතාව සවිබල ගැන්වීම, දුප්පතුන් පෝෂණය කිරීම ප්‍රධාන කොටගෙන සියලු ජනතාවගේ අධ්‍යාපන, සෞඛ්‍ය හා ජීවනෝපාය අවශ්‍යතා ඉටු කිරීම අරමුණ බවයි මුදල් අමාත්‍යංශයේ පවසන්නේ. ව්‍යවසායකත්ව ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ව්‍යාපාර හා මානව සම්පත් සවිබල ගැන්වීම තවදුරටත් පුළුල් කෙරෙනු ඇති. දුප්පතුන් පෝෂණය කිරීම යටතේ සැමට මූලික පහසුකම් සපුරාලීම අයවැය යෝජනාවලට ඇතුළත්. 2019 අයවැයේ සමස්ත රාජ්‍ය වියදම රුපියල් බිලියන 4550ක්, රාජ්‍ය ආදායම රුපියල් බිලියන 2400ක් වනු ඇති. ඒ අනුව මෙවර අයවැය පරතරය දළ දේශීය නිෂ්පාදිතයෙන් 4.5%ක් පමණ වෙනවා.
දෙදහස් විස්ස වන විට අයවැය පරතරය දරදේශීය නිෂ්පාදිතයෙන් 3.5ක් දක්වා අඩු කර ගැනීම රජයේ ඉලක්කයයි. 2015 වසරේදී 7.6ක් වූ අයවැය පරතරය 2018 වසරේදී 5.3ක් දක්වා අඩු කෙරුණා. මේ වසරේදී එය 4.7ක් දක්වා තවදුරටත් අඩු කර ඇති බව මුදල් අමාත්‍යාංශය පවසනවා. 2020දී එය 3.5ක ප්‍රතිශතයකට ළඟා වීම අපේක්ෂාවයි. දශක පහක කාලයකට පසුව අයවැයේ ප්‍රාථමික ශේෂයේ ප්‍රථම වරට පසුගිය වසරේදී අතිරික්තයක් පැවසුණා. එය මේ වසරේදී තවදුරටත් වර්ධනය කර ගැනීම අරමුණයි. ප්‍රාථමික ශේෂයේ වැඩිවීම හේතුවෙන් රාජ්‍ය ආදායමෙන් ණය සේවාකරණය කිරීමට හැකි තත්ත්වයක් උදා වන බැවින් ණය ගැනීමේ සීමාවද සාපේක්ෂව අඩු වනු ඇති. ඒ අනුව මේ වසරේදී ණය සේවාකරණය සඳහා වෙන් කර ඇති රුපියල් බිලියන 2200ට සාපේක්ෂව ණය ලබා ගැනීමේ ප්‍රමාණය රුපියල් බිලියන 2079 දක්වා අඩු වනු ඇතැයි අපේක්ෂා කරනවා. අයවැය දෙවන වර කියවීමේ විවාදය මාර්තු 6 වෙනිදා පැවැත්වෙන්නේ මාර්තු 13 වෙනිදා සිට අප්‍රේල් 5 වෙනිදා දක්වායි. අප්‍රේම් පස්වනදා අයවැය අවසන් ඡන්ද විමසීම පැවැත්වෙනවා. රටක අයවැය ලේඛනය කියලා කියන්නේ ඉදිරි වර්ෂයේ ආර්ථික හැසිරවීමේ මූලික ස්වરૂපය න්‍යාය පත්‍රය නැත්නම් සැලසුම විදිහට හඳුන්වන්න පුළුවන්. අපි මෙතෙක් සාම්ප්‍රදායිකව මුදල් වෙන් කරන ආකාරයට පරිබාහිරව ඒ ශේෂ්ත්‍ර සඳහා වීතු ආකාරය පිළිබඳ සැලසුම් කිරීම සඳහා මුදලක් වෙන් කිරීම අයවැය තුලින් ඉතා කාලෝචනය කියලා. ගොවියන්ට ලොකු සහනයක් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ගොවියාට සහනය දෙනවයි කියලා කියන අයක් නෙමෙයි. ඒක ඇත්තටම ගලාගෙන ආ යුතුයි ගොවියට සහනය. මහා පරිමාණ වෙළෙන්දුන්ට සහන දීලා පොඩි මිනිසුන්ට බදු ගන්න අයවැයක් නම් හදන්න නැත්නම් ඊටට හොඳයි කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. පසුගිය කාලයේ රජයේ සහන දුන්නට ඒක ජනතාවට කෙලින්ම ගියේ නෑ. ඒ සහන යන යාන්ත්‍රණයක් හදන්න ඕන. එතකොට තමයි ජනතාවට දැනින්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවීමේ පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ රාජ්‍ය නීතිඥ එච් ශ්‍රී නිශාංක මහතාගේ ආලේඛ්‍ය චිත්‍රයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ නිරාවරණය කෙරුණා. ඒ පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් ජාතික අභිලාෂයන් වෙනුවෙන් කැප වූ විශිෂ්ට නායකයෙකු වූ රාජ්‍ය නීතිඥ එච් ශ්‍රී නිශාංක මහතාගේ ගුණ සමරුව පෙබරවාරි මාස 26 වනදාට යෙදී තිබුණා. ඒ නිමිත්තෙනුයි ආලේඛ්‍ය චිත්‍රය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී විවෘත කෙරුණේ. ජනාධිපතිතුමා ආලේඛ්‍ය චිත්‍රයට පුෂ්පෝපහාර දැක්වීමක්ද සිදු කළා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ජ්‍යෙෂ්ඨ උපසභාපති නිමල් සිරිපාලද සිල්වා හිටපු අමාත්‍ය මහින්ද අමරවීර යන මහත්වරු නැතුළු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සමාජිකයන් රැසක් සහ නිශංක මහතාගේ පවුලේ සමාජිකයන් මෙම අවස්ථාවට එක්ව සිටියා. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙල යටතේ පක්ෂ මූලස්ථානයේදී අද පැවති ගාල්ල දිස්ත්‍රික් බලමණ්ඩල රැස්වීමටද ජනාධිපතිතුමා එක්ුණා. අඩු පහසුකම් සහිත පළාත්වල විහාරස්ථානවල ස්වාමින් වහන්සේ උදෙසා රක්ෂණ ක්‍රමයක් ආරම්භ කරන බව බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පවසනවා. අංගොඩ මණ්ඩාවිල ශ්‍රී අබේ සුන්දරාරාම විහාරස්ථානයේ ඓතිහාසික බෝසමිඳුන් වටා ඉදිකෙරුණු රන්වැට විවෘත කෙරුණේ ගාමිණී ජයවික්‍රම පෙරේරා සහ රවි කුමාරිකේ සුබෝධානන්ද ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයා වහන්සේ ඇතුළු විශාල පිරිසක් උත්සවයට එක්ව සිටියා. අපි වහන්සේලා රසකර රක්ෂණ ක්‍රමයක් මම ප්‍රාර්ථනා කරන මටේ මුදල ලැබීවි කියලා. මොකද නිදුණු පළාත්වල ස්වාමීනාසල බොහොම අමාරුවෙන් ඉන්නේ. දාඩික ලැබෙන්නේ නැහැ. උන්නාසල සංඝවාසය කරේට නැහැ. මගේ අරමුණ නිදුණු පළාත්වල ශාසන රසකන්න අපේ ස්වාමීනාසල මූලික අවශ්‍යතාවය. අපි එක යුද්ධයක් ජයග්‍රහණය කළා තියෙනවා. නමුත් අපිට පේනවා ඉතාම ශීඝ්‍ර මේ මත්ද්‍රව්‍ය කුඩු ද්‍රව්‍ය රටට ඇබ්බැහැ වෙලා ගියලා අපේ ඉදිරි අනාගතේ පරම්පරාව සම්පූර්ණ නැත්තර නැති කරන ස්වාමීන් වහන්සේලා වශයෙන් ලොකු කාර්යභාරයක් තියෙනවා කියන්නේ දේශපාලන වශයෙන් අපට කතා කරගෙන නායකත්වය දෙන්න පුළුවන් බෞද්ධ ස්වාමීන් වහන්සේ තමයි මේකට මූලිකත්වය ගන්න අවශ්‍යයි. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සිදුවීමට ගිය බව කියන සැක සහිත අයථා රක්ෂණ ගනුදෙනුවක් පිළිබඳ විශේෂ පරීක්ෂණයක් ආරම්භ කිරීමට අමාත්‍ය අර්ජුන රණතුංග මහතා උපදෙස් ලබා දී තිබෙනවා. එම රක්ෂණ ගනුදෙනුව වහම නිවැරදි කිරීමට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පියවරගෙන තිබෙනවා. එමගින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට ඉතිරි වූ මුදල රුපියල් මිලියන 2ක් බවයි එම අමාත්‍යාංශය සඳහන් කරන්නේ. හිටපු සභාපතිවරයාගේ සමයේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ, රියදුරන්, කොන්දොස්තර වරුණු සහ තුන්වන පාර්ශ්වයේ රක්ෂණය කිරීම සඳහා රක්ෂණ සමාගම් වලින් මිල ගණන් කැඳවා තිබුණා. එදී කරුණු සලකා බැලූ තාක්ෂණික කමිටුව රක්ෂණ බහරකාර අරමුදල වෙත එම රක්ෂණ කටයුතු පිරිනැමීමට නිර්දේශ කළා.
එහෙත් හිටපු සභාපති රමල් සිරිවර්ධන මහතා සභාපතිත්වයේ දරූ ප්‍රසම්පාදන කමිටුව රක්ෂණ බාහිරකාර අරමුදලට වඩා වැඩි ලංසුවක් ඉදිරිපත් කළ වෙනත් රක්ෂණ සමාගමකට අදාළ රක්ෂණ කටයුතු ලබා දීමට කටයුතු කරමින් සිට ඇති බවයි වාර්තා වන්නේ. ඒ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි ලක් අනුක්‍රියාත්මක වූ අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මේ සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් පවත්වන ලෙස උපදෙස් ලබා දුන්නා. ඒ අනුව නැවත වරක් අදාළ රක්ෂණ කටයුතු රක්ෂණ බාහිරකාර අරමුදලටම ලබා දීමට තීරණය කර තිබෙනවා. අඩු ලංසුවක් ඉදිරිපත් කරමින් වැඩි ප්‍රතිලාභ ලබා දීමට ඉදිරිපත් වූ රක්ෂණ බාහිරකාර අරමුදල වෙත ලංගම රක්ෂණ කටයුතු ලබා නොදී වැඩි ලංසුවක් ඉදිරිපත් කරමින් අඩු ප්‍රතිලාභ ලබා දීමට කටයුතු කළ වෙනත් සමාගමකට එය ලබා දීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් මෙවන විට විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. සිරිකොත ගමට ගෙන යාමේ වැඩසටහන ලබන 10 වනදා කළුතර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අමාත්‍ය අකිල විරාජකාරිය ඔසම් මහතා පවසනවා. කුරුණෑගල පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. මේ මාසේ 10 වෙනිදා සිරිකොත ගමට ගෙනියන වැඩපිළිවෙල කළුතර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරනවා. අපේ පක්ෂයේ සහ පාර්ලිමේන්තුවේ සිටින සියලුම මැති ඇමතිවරු සියල්ලත් සමග අපි යනවා කළුතර දිස්ත්‍රික්කයට. මේ සියලු දෙනා එක්ක අපි ගිහිල්ලා ගෙවල් ගෙවල් ගාන ගිහිල්ලා ඇවිදලා අපේ සමාජිකත්වයේ තහවුරු කරගෙන හවස අපි ශාඛා සමිති ප්‍රතිසංවිධානය කරලා අපේ පක්ෂය ශක්තිමත් කරන වැඩපිළිවෙල අපි ආරම්භ කරනවා. තම පෞල වෙනුවෙන් නොබ ජනතාව වෙනුවෙන් සියලු තීරණ ගන්නා බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. අනුරාධපුර කහටගස්තිගලිය ප්‍රදේශයේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. කහටගස් දිගිලිය දිගන්හල් මිල්ලෑව ප්‍රදේශයේ ඉදිකළ ධර්මාභි වන්දනාගම උදාකම්මානය ජනතා අයිතියට පත්කිරීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. සැමට සෙවන යලිපිපිදෙන උදාකම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පැවරුණු 174 වන ආදර්ශ ගම්මානය මෙයයි. උදාකම්මානය නිවාස 56කින් සමන්විතයි. වැය කළ මුදල රුපියල් ලක්ෂ 579ක්. පුරවැසියන්ට සහන දෙනවද? පාලකයෝ සුරසප විඳිනවද? පුරවැසියන්ට සුභ සාධනය ලබා දෙනවද? පාලකයෝ අධිසුඛෝපභෝගී ජීවිතයක් ගත කරනවා. ඉතින් මිත්‍රවරුනි අපි ලෑස්ති. ඉදිරියේදී එළමෙන ඕනම අභියෝගයකට මුහුණ දීලා රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් ඒ කරන්න තිබෙන කැපවීම ටික කරලා ජනතාව ආරක්ෂා කරලා මාතෘභූමිය රැකගෙන මේ ඒකීය ශ්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාවය දේශපාලන නිදහස ආරක්ෂා කරගෙන අපි අපේ දේශපාලන ගමන ක්‍රියාත්මක කරන්නට සැදී බැහැදී සිටි. වැඩියෙන්ම පටිය තද වෙන්නට ඕන අපි. වැඩියෙන්ම දුක් විඳින්නට ඕන අපි. රටේ පුරවැසියෝ නෙමෙයි. අපි දැනගන්නට ඕන දුෂ්කර ක්‍රියා කරලා. ඕවා දෙනු පරහට තමා සම්මතෙහි පිහිටාසි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ පෙරමුණ ස්ථානදාන කළ මාධ්‍ය හමුවක් එම පක්ෂ මුලස්ථානයේදී පැවතුණා. ඉදිරි මැතිවරණ සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පළ වුණා. මේ වර්ෂයේ බොහොම පැහැදිලිව මැතිවරණ පැවැත්වීමට නියමිත වර්ෂයක්. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් ශක්තිමත් වෙලා පොදු ජන පෙරමුණ ඇතුළු අනිකුත් රටට ආදරය කරන ජනතාවට ආදරය කරන සියලු පක්ෂ ඒ හැදෙන ගොඩනැගෙන පුළුල් සන්ධානය ඔස්සේ අපි ඉදිරි මැතිවරණ වලට මුහුණ දෙන්න තමයි සූදානම් වෙලා ඉන්නේ. මේ වර්ෂය තුළ මොන මැතිවරණයක් පැවැත්වුවත් පළාත් සභා මැතිවරණය වේවා ජනාධිපතිවරණය වේවා කුමන මැතිවරණයක් පැවැත්වුවත් පොදු සන්ධානයකින් අපි පැහැදිලිව ජයග්‍රහණය කරා ගමන් කරන්න තමයි සූදානමින් සිටින්නේ කියන එක බොහොම පැහැදිලිව කියනවා. මේ වැඩපිළිවෙල ඉදිරියේදී සංවර්ධනය ගත්තාම මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රටේ යුද්ධය අවසන් කළා මහා මාර්ග ශාස්ත්‍රයේ දැඩි විප්ලවයක් මේ රටේ ඇති කරා. ඒ වගේම මෙතනින් පස්සේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වාරි මාර්ග ශාස්ත්‍රයේ මේ රටේ දැවැන්ත විප්ලවයක් ඇති කරා. ඉතිහාසයේ කිසිම ජනාධිපතිවරයෙක් නොකරන ලද වාරි මාර්ග ශාස්ත්‍රයට මේ රටේ කුෂ්කර්මාන්තයට ජනනායකයෙක් හැටියට දක්වපු වැඩිම දායකත්වය මේ රටේ ඉතිහාසය තුළ රන් අකුරෙන් ලියවෙනවා. එතුමා මේ වාරි මාර්ග ශාස්ත්‍රය තුළ දක්වපු දායකත්වය. මේ බලවේග දෙක ඒකරාශී වීම තුළ ජනතා හිතවාදී ආණ්ඩුවක් ඉදිරි කාල පරිච්ඡේදයේ අපි ඉතා ඉක්මනින් බිහි කරනවා කියන එක මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න ඕන. වෛද්‍ය පරිපාලකයින්ගේ සංගමයේ 26 වන වාර්ෂික සැසිවාරය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. නව පර්යේෂණ වාර්තා ඉදිරිපත් කළ වෛද්‍යවරුන් සිව් දෙනෙකු මෙහිදී ඇගයීමට ලක් කෙරුණා. වෛද්‍ය ක්ෂේත්‍රයේ ප්‍රගමණය වෙනුවෙන් නිර්මාණශීලී නව පර්යේෂණ වාර්තා ඉදිරිපත් කළ වෛද්‍යවරුන් මෙහිදී ඇගයීමට ලක් කෙරුණා. වෛද්‍ය පරිපාලකයන්ගේ සංගමයේ සභාපතිනි විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්මිය ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය වෙනුවෙන් රුපියල් මිලියන 20,000ක ආධාර මුදලක් ලබා දීමට ජපානය තීරණය කර තිබෙනවා. ජපානයේ ශ්‍රී ලංකා තානාපති අකිරා සුගියාමා මහතා මේ බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා වෙත දැනුම් දී තිබෙනවා. ඒ අමාත්‍යවරයා හමු වූ අවස්ථාවේදී
එමෙන්ම 2020 වසරට පෙර නවීන පහසුකම්වලින් යුත් ශල්‍යකාරයක්ද ශ්‍රී ලංකාවට ලබා දීමට කටයුතු කරන බව ඒ මහතා සඳහන් කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් ජපානයේ ලබා දෙන සහයෝගය මෙහිදී අමාත්‍ය රාජිත සෙනරත්න මහතාගේ ඇගීමට ලක් වුණා. ගුවන් හමුදා 68 වන සම්වත්සරයට සමගාමීව සංවිධානය කළ එයාටට උපදර්ශනය සහ සැණකෙළිය මේ දිනවල පැවැත්වෙනවා. එයාටටු ප්‍රදර්ශනයේ හසනකලිය හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුර පරිශ්‍රයේදී පැවැත්වෙන්නේ. ඒ ගුවන් හමුදාපති එයා මාෂල් කපිල ජයම්පති මහතාගේ මගපෙන්වීම යටතේ පස්වරු දෙකට ආරම්භ වන සැණකෙළිය රාත්‍රී 12ට පැවැත්වෙනවා. ගුවන් හමුදාව සතු සම්පත් මෙන්ම ආපදා අවස්ථාවලදී ක්‍රියාත්මක වන ආකාරය මෙහිදී ඉදිරිපත් කරනවා. ලබන 6 වෙනිදා දක්වා පැවැත්වෙන ප්‍රදර්ශනයේ සියලු විශේෂාංග නොමිලේ නැරඹීමට ජනතාවට අවස්ථාව හිමිවනවා. නැතිබව ප්‍රකාශ කරමින් ජනතාව විරෝධතාවක නිරත වනවා. ගම්පහ දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී තීරණය වී ඇත්තේ මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන තුරු පස් කැපීම තාවකාලිකව නතර කිරීමටයි. එහෙත් එය නොතකා පස් කැපීම සිදු කරන බව ප්‍රකාශ කරමින් මහනුවර කොළඹ ප්‍රධාන මාර්ගය අවහිර කරමින් ප්‍රදේශවාසීන් උද්ඝෝෂණයක නිරත වුණා. හික්කඩුව දොඩංගුව පාලම ආසන්නයේදී විදේශ ජාතික කාන්තාවක පැහැර ගැනීමේ සිද්ධියට අදාළ සැකකරු පොලිසිය අත්අඩංගුවට ගත්තා. එම කාන්තාව පැහැර ගැනීමෙන් පසු රැගෙන ගිය වෑන් රථයද පොලිස් බහරයට ගෙන තිබෙනවා. මෙම කාන්තාව කටුනායක ගුවන්තොටුපළ වෙත යාමට ඇනවුම් කළ වෑන් රථය පැමිණෙන තෙක් සිටි අවස්ථාවේ පැහැර ගැනීමට ලක් වුණේ. මෙම කාන්තාව දොඩංගුව ප්‍රදේශයේ දමා ගොස් තිබියදී පොලිසිය සොයා ගත්තා. සැකකරු ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. දකුණු පළාතේ විශාලතම කසල කන්ද පළාත් ආණ්ඩුකාරවරයාගේ නිරීක්ෂණයට ලක් වුණා. දකුණු පළාතේ විශාලතම කසල කන්ද පිහිටා ඇත්තේ ගාල්ල රත්ගහ මොන්රෝවියා ප්‍රදේශයේ. මොන්රෝවියා කසල කන්දේ කසල නිසිලස ප්‍රතිචක්‍රීකරණය කිරීමට නොහැකි වීමෙන් ප්‍රදේශවාසීන් දැඩි අපහසුතාවන්ට ලක්වනවා. පරිසර පද්ධතියටද ඉන් සිදුවන්නේ හානියක්. එම කසල කන්ද දකුණු පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතාගේ නිරීක්ෂණයට ලක් වුණා. 60%-70% ආසන්න ප්‍රමාණයක් මේ බදාදා වෙනකොට ගොඩ ගසලා විද්‍යාත්මක තත්ත්ව පාලනයකට යටත් කරලා කසල බවට පත් කිරීම සිදු කරන්නට හැකියාව තිබෙනවා. ඒ වගේම අතිරේකව මේ ප්‍රදේශයට මීට වැඩිය අර්බුදකාරී තැන් තිබ්බ කසල කළමනාකරණයේ දුබලතාවයන් තිබ්බ තැන් ජයග්‍රහී විදිහට මිනිසුන්ට වාසිසහගත ලෙස කුණු ප්‍රශ්නයක් විසඳන විදිහට විස්තරගෙන තියෙනවා. ඒ පිළිබඳව අත්දැකීම් තියෙනවා. ඒ අත්දැකීම් මේ රත් ගමට පාවිච්චි කරලා කටයුතු කිරීම තමයි අපේ අවශ්‍යතාවය සහ අපියට තියෙන අභියෝගය. අනිවාර්යයෙන්ම අපි ওই අභියෝගය ජය ගන්න. දැන් අවධානය ක්‍රීඩා පුවත් වෙත. දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත දෙවන එක්දින ක්‍රිකට් තරගයේදී සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමේ එක් වෙනස්කමක් බොහෝ දුරට සිදුවනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පවසනවා. කල්ගුණ තොරතුරු යුරේනි පාත්මසේ කරගෙන. හෙටදිනේදී දකුණු සබරගමුව මධ්‍යම බස්නාහිර සහ ඌව පළාත්වල තැනින් තැන වැසිහෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ ඉඩ කඩකුයි පවතින්නේ. දෙවන වටාවන මුහුදු ප්‍රදේශ පිළිබඳ අවධානය යොමු කිරීමේදී කොළඹ සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබෙන් වන මුහුදු ප්‍රදේශවලදී වැසිහෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ ඉඩ කඩක් පවතිනවා. ගාල්ල සිට මාතර හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබෙන් වන මුහුදු ප්‍රදේශවලදී තරමක තද වැසි අපේක්ෂා කරන්නට පුළුවන්. දිවයිනට සුළං හැමීම සිදුවනවා ගිනිකොන දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව. සුළඟේ වේගය පැයට කිලෝමීටර් 20-30 අතර අගයක් ගන්නවා. මේ සූදානම හෙට දිනේදී ප්‍රධාන නගර කිහිපයක බලපැවතිය හැකි කාලගුණ අනාවැකිය පිළිබඳ ඔබව දැනුවත් කරන්නට. සමගින් ITN සවස 6:30 ප්‍රධාන ප්‍රතිවිකාශය අදට අවසන්. යලිත් හමුවමු රාත්‍රී 9:30ට. සුබ රාත්‍රියක්. www.itnnews.lk